සුබ දවසක් කියලා ඔයාලා හැම දෙනාම පිළිගන්නවා සිංහ ශ්‍රී මියුසික් YouTube channel එකට. ඉතින් අද අපි බලමු ලංකාවේ අංක 1 YouTube channel පහ අතරට ඉතාමත් කෙටි කාලයක් තුලදී පැමිණි Vini Production YouTube channel එක ගැන. එහෙනම් මගේ යාළුවනේ මම මුලින්ම Vini Production ගැන පොඩි හැඳින්වීමක් කරන්න. මුලින්ම අපි බලමු Vini Production හැදෙන්නේ කොහොමද කියලා. श्रीलंकावे इतामत अति दुष्कर प्रदेश पदवी प्रदेश तमाय Vini Production चैनल आरंभ इकट पेरपासल कोल्लो सेट्ट का केकतुला तमाय मेवेडे पटंगान Vini Production आरंभ करान मौनगे वीडियो वल अति विशेषत्व तमाय एव हुंगा तात्विक वीडियो एक यानी दुष्कर जीवित करने गमी पारिसरयक आश्रय करगन ඉදමත් දක්ෂ ලෙස රංගනයේ නිර්මින් හාස්‍ය උපදවන කෙටි නාට්‍ය තමයි මොවුන් ඉදිරිපත් කරන්නේ. ඉතින් මේ හේතු නිසාද මන්දා Vini Production ලංකාවේ අංක 1 YouTube channel පහ අතරට ඉදමත් කෙටි කාලයක් තුල පැමිණෙන හේතුව. ඉතින් ඔවුන්ගේ අවසානයට කරපු නිර්මාණය තමයි අවුරුදු උත්සවය. ඒ වීඩියෝ එකෙන් පස්සේ තව ඔවුන් අලුත් වැඩකට අලුත් නිර්මාණයකට යොමු වෙලා නැහැ. ඇත්තම ලංකාවේ Vini රසිකයන් හුඟ දෙනෙකුට එය ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඔවුන් හැමෝම හොයන්නේ Vini ලට මොකද වුනේ කියන එක තමයි. ඉතින් බොහෝ සමාජ මාධ්‍ය ජාලවල Vini Production ගැන එක එක කතන්දර කියනවා. Vini team එක දැන් හැරලා ගිහින් Vini Production එක දැන් ඉවරයි යන දිවශේ. කොහොම වුණත් ඒ කියන කතා නම් කොහොමවත්ම සිද්ධ වෙන්න බෑ මගේ යාළුවනේ. මොකද Vini Production කියන්නේ ගොඩක් දුක් විඳලා හැදෙනු YouTube channel එකක්. Vini Production එකේ ඉන්නේ පොඩි කාලේ ඉඳන් හුඟක් දුක් විඳපු අහිංසක කොල්ල සෙට් එකක්. ඇත්තම Vini පටන් ගද්දී ඔවුන්ගේ අරමුණු උනේ මුදල් නෙමෙයි. ඔවුන් බලාපොරොත්තු උනේ ඔවුන්ගේ වීඩියෝ බලලා රසිකයන් සතුටු වෙන එක විතරයි. ප්‍රේක්ෂක රසික රසිකාවයන්ගෙන් ලැබුණු කමෙන්ට් එක ලයික් එක තමයි ඔවුන් මේ තත්ත්වයට අරන් එන්න ඔවුන්ව දිගන්වන්නේ. ඉතින් එහෙම කොල්ලෝ සෙට් එකක් කවදාවත් අසමගි වෙලා මේ දේ නැති කර ගන්න තරම් මෝඩ නැහැ කියලා මම හිතනවා. මොකද ඔවුන්ගේ ජීවත් වෙන ඒ ගැමි සමාජයේ කොළඹ සමාජයේ තරම් පිරිහිලා නැති නිසා. තවමත් අහිංසක මිනිස්සු ඒ සමාජවල ජීවත් වෙනවා. ඉතින් දැන් මේ කතාව වෙන පැත්තකට වෙනවා දුවත් කියලාත් මට හිතනවා. Vini Production රසික රසිකාවයන් වන ඔයාලා වෙනුවෙන් ඇත්තටම Vini-ලට මොකද වුනේ? තව අලුත් නිර්මාණ නැත්තේ ඇයි කියලා හොයලා බලන්න මම හිතුවා. මේකට හේතුව නම් ඔය සමාජ මාධ්‍ය ජාලවල යන කතා නන් නෙමෙයි. Vini team එකේ ඉන්න අති දක්ෂෙක් තමයි ඉෂාර මදුෂාන් කියන්නේ. ඔහු මේ දවස්වල ලොකු වැඩකට සම්බන්ධ වෙලා ඉන්නවා. Vini Production එකෙන් ලැබුණු අත්දැකීම් නිසා හැකියාව සහ දක්ෂතාවය නිසා සිරස ටීවී නාලිකාවේ විකාශ වෙන ඔයාලා කවුරුත් දන්නේ. කියා දෙන්න ආදරේ තරම් තෙල්නාට්ටි ලුකාගේ චරිතයට පනපවන්න ඔහුට අවස්ථාව ලැබිලා තියෙනවා. ඔන්න මැඩම් බර බස්ස ගන්නවා නම් මාස්ටර්. පට්ටම ජෙනුයින් වෙරි එඩියුකේටඩ් පර්සන්. සර්විස් එක දෙන්නේ ඉතින් මැඩම්ලට මිස්ලට. ලක වැදගත්කම හින්දම මැඩම්ලා මිස්ලත් පණ ඇරලා. අවිද අපරාධ කියන්නේ බෑ. මාස්ටර්ගේ හිතෙත් මැඩම්ලට මිස්ලට තියෙන්නේ මාර භක්තිය. මාර භක්තිය ඇති. ඉතින් මේක Vini-න ලප්පු ලොකු ජයග්‍රහණයක් විදිහටයි මම දකින්නේ. ඒ නිසා මේ දවස්වල ඉෂාර මදුෂාන් ගොඩක් කාර්යබහුල කෙනෙක් බවට පත් වෙලා. අනේ හේතුව නිසා ප්‍රේක්ෂකයන් වෙනුවෙන් අලුත් නිර්මාණයක් කරන්න Vini Production ලාට පොඩි ප්‍රමාදයක් වෙලා තියෙනවා. ඉදිරියේදී අනිවාර්යයෙන්ම Vini-ලා හොඳ වැඩක් කරාවි. එතකන් අපි බලාගෙන ඉමු. ඒක තමයි Vini Production ලගේ අලුත්ම තත්ත්වය. ඒ වගේම ඉෂාර මදුෂාන් නගපාන කියා දෙන්න ආදරේ තරම් තෙල් නාට්‍ය ඔයා තවමත් බලලා නැත්නම් ඒ නාට්‍යද බලන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. ඒ වගේම ඔයාලා තවමත් Vini Production YouTube channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා
ඒ ධෛර්යවන්ත අහිංසක කොල්ල සෙට් එකට පොඩි හෙල්ප් එකක් දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. එහෙනම් ඉදිරියේදී මේ වගේ වීඩියෝස්කින් අපි නැවත හමු වෙමු. ඔයාලා තවමත් සිංහශ්‍රී මියුසික් YouTube channel එක subscribe කරලා නැත්නම් පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක click කරලා සහයෝගයක් ලබා දෙන්න. ඒ වගේම මම ඉදිරියේදී upload කරන මේ වගේ වීඩියෝ ඔයාලා ළඟටම ගෙන්න ගන්න bell එකත් click කරලා තියාගන්න කියලා පොඩි අහිංසක ඉල්ලීමක් කරන ගමන්. එහෙනම් සුබ දවසක්. හැම දිනාටම නැවත හමු වෙමු. මම ගිහින් එන්නම්.